yami paula jivatuna. Miala katakare itamat katuka tukpara jivitayak. Eth eyala denna harima satutin tamai jivatune. Tavasak gamarala gamana gihin yeddi gama haminetat kiyannathuwa lassanama lassana sudu tara hami kenekwa genawa. කොච්චර ලස්සනද කියනවා නම් ඒ වගේ පිරිපොන් ලස්සන තරහාමි කෙනෙක්ව මේ ගැමි පවුල මීට කලින් කවදාක්වත්ම දැකලා තිබුණේ නැහැ. කාලය හෙමින් ගෙවිලා ගියා. ඉතින් ඔන්න දවසක් ගෙවත්තේ මුල්ලක තිබූ පිතුරු කොටක යමත් ඉතාමත් දීප්තියෙන් බබලෙනවා ගමරාල දැක්කා. ඒක දැකපු ගමරාල සදාගත නොහැකි වුණා. ඔහුට ඉබේටම කෑ ගැසුණා. රත්තරම් බිත්තරයක්, රත්තරම් බිත්තරයක්. ගමහාමිනෙත් ඉතින් කෑ ගන්න හඩටම දුවගෙන ආවා. අදහ ගන්න බෑ මේ රත්තරම් බිත්තරයක් නේද? ඉතින් ඔන්න ඔය විදිහට ගමහාමිනේ ගමරාලයි දෙන්නම සතුටට පුදුමයට පත් වුණා. එයාලා හැමදාම මේ තරහාමිදාන බිත්තර විකුණලා සල්ලි හොයන්න පටන් ගත්තා. ඉතින් දුප්පත් කටක ජීවිතයක් ගත කළ මේ දෙන්නට අලුත් ජීවිතයකට ආරම්භයක් මේ තරහාමින් නිසා ලැබුණා. ඒත් කාලයක් යද්දී මේ තරහාමිදාන බිත්තර විකුණලා ලැබෙන මුදල් වලින් සෑහීමකට පත් වෙන්න ගමරාලට නොහැකි වුණා. ඉතින් ඔහොම ඉති මෙහෙම අදහසක් ඔහුට පහළ වුණා. මේ තරහාමිව මැරුවන එයාගේ බඩේ තියෙන බිත්තර ඔක්කොම අරන් විකුණලා පොඩ්ඩක් පොහොසත් වෙන්න පුළුවන් කියලා ඔහු හීන මැව්වා. ඉතින් මේ ගමරාලගේ අදහස ගමහාමිනේටත් කිව්වා. අනේ ඉතින් මෝඩ ගමහාමිනෙත් ඒකට එකඟ වුණා. ඉතින් අවසානයේ දෙන්නම එකතු වෙලා මේ තරහාමිව මරා දැම්මා. අනේ ඉතින් අවසානයේ අධික තණ්හාව නිසා ඉන්නට ඉතුරුනේ මියගේ තරහාමිව විතරයි. ඉතින් අධික තණ්හාව නිසා ගමරාලටයි ගමහාමිනේටයි වුණේ ලැබුණු දෙත් නොලැබී ගිය එක.